මොකද වෙන්නේ ඉතින් ඔන්න අදත් අපි ඕගොල්ලෝ එක්ක ඔයගලගේ නිවසට ආවේ මේක ඉතින් පොඩ ප්‍රොෆෙෂනල් කරන්නේ නැහැ නදුනුත් කියලා ඉතින් ප්‍රොෆෙෂනල් කරන්න එපා හිනා යනවා කියලා. ඉතින් අදත් ඔන්ලයින් ආතල් වී මේ ඉන්ටර්විව් එක අද රැප කෙනෙක් තමයි අපි එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ කවුරුත් දන්න PMG එකේ නැත්තම් Pure Money Gang එකේ රවිය ඉන්නවද අපිත් එක්ක? ඉතින් රවිය මොකද වෙන්නේ? ඉන්නවනේ ෂේප්ේ. මොකද වෙන්නේ? ඉතින් මොකද මේ දවස්වල එන්නේ මොනවද විශේෂ කටයුතු? මේ දවස්වල මගේ සෝලෝ එකක් එන්න තියෙනවා ලබන මාසේ ඒකේ වැඩ ටික තමයි. කියන්නේ දැන් සාම හිම කියවුත් නම් අපි පොඩ්ඩක් ඕවා අපි දැන් වර්තමානයේ පොඩ්ඩක් පස්සට කතා කරමු. අපි යමු පොඩ්ඩ අතීතෙට. Pure Money Gang කියන්නේ කොහොමද හැදුනේ? ඒක මොකද්ද? PMG Pure Money Gang හැදෙන්නේ 2014. 2014 හැදෙන්නේ හසිය ඇත්ත කතාව කියවුත් හසිය ඉස්කෝලේ ඉඳිම උට අදහසක් ඇවිල්ලා එහෙම එයා එහෙම නිකන් ටීම් එකකට නම දාලා දුප්පත් සල්ලි කියලා දාලා ඔහම තියන් ඉඳලා පස්සේ 2015 මන් සෙට් වෙනවා. ඔහම දෙන්න සෙල්ෆි රැප් එකක් කරලා නිකන් ඒතෝට ලිරික්ස් කරන්න දන්නේ කියන ලිරික්ස් කරන්නේ. ඉවල හිතලා බීට් එක නිකන් වචන ටික කියලා ඔහම සෙල්ෆි රැප් කරලා තමයි ආවේ. ඊට පස්සේ 2015 PMG නම දාලා ඔහම පටන් ගත්තා. හසිය තමයි මුල් පුරුක. මේ හරි. එතකොට මේ මට තියෙන ප්‍රශ්නේ කාණ රවියගේ මේ රවිය කොහොමද ඔයාලා ලිරික්ස් කරන්න එහෙම ඒ කියන්නේ ඉගෙන ගත්තේ කොහොමද ඒ සීන් එක කොහොමද ඇතුලේ ලිරික්ස් කරන්න කියන්නේ මුලින්ම පළවෙනි ට්‍රැක් එක මගේ ආදරියක කරද්දී ඒක මම හිතලා ලිරික්ස් කරා. ඒ ට්‍රැක් එකේම ලිරික්ස් කරා. ඒකේ හුක් එකත් අපිමයි ලිරික්ස් කරේ. එතන සින්දු කියන එක නේ හුක් එක කියන එක නයි එකතු වෙලා එයාගේ වොයිස් වලට ගැලපෙන වචන දාලා අපිම තමයි කරේ. ඊට පස්සේ ලිරික්ස් වලට පොඩි පංචයක් ආවා නේට්කින්. නෙට් කියලා දෙන්න පටන් ගත්තා. ෆ්ලෝ කරන්නේ මෙහෙමයි, බීට් එකට හරියට ලිරික්ස් කරන්නේ මෙහෙමයි. නෙට් තනික ටීචර් කෙනෙක් වුණා ඇත්ත කතාව. නෙට් එතකොට ලිල්ලෝ මේ ප්‍රවා ඒ දෙන්න මට කියලා දුන්න සෑහෙන දෙයක්. කොහොම තමයි ලිරික්ස් ආවේ? ලිරික්ස් ගන්න පටන් ගත්ත කියන්නේ කොහොමත් ලිරික්ස් කරගෙන ආවා. හසියත් එහෙමයි, ටීම් එක ඔක්කොම වගේ එහෙම තමයි. එතකොට මේ දැන් ටීම් එකේ කී දෙනෙක් ඉදිරිය ඉන්නවද? අපි නම් ගම් මෙහෙම දැන් ඉන්න ටොප් ස්කේන් මං වයිල්ඩ් බෝයි ටොප් චෙන් එඩි ඩෙප් ෆිට් නියොන් ස්කල් කිං ප්‍රොජෙක්ට් එක තමයි ඉන්නේ. හයක් ඉන්නවා දැන්. හරි, මම ඒ අස්සේ පොඩි චෝදනාවක් කරනවා. මම මේ හැමෝටම කරන චෝදනාව දැන් ඔයගොල්ලන්ගේ ලස්සන හොඳ හිට් වෙන හොඳ ට්‍රැක්ස් ටික අපි මේ මෑත කාලයකදී ඇහුවා. ඇයි ඔයගොල්ලෝ දැන් නිහඬ වෙන්නේ? හැමෝගෙම තියෙන පොඩි දුර්වලතාවයක්. ගොඩක් අය ට්‍රැක්ස් කරගෙන 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 එනවා, එකපාර ඩ්‍රොප් ඩවුන් එකක් යනවා. දැන් ඔයගොල්ලෝගේ මම ට්‍රැක් එකක් ඇහුන්නේ නැහැ. මොකද්ද හේතුව? මේ ඔයගොල්ලෝ ටීම් එකේ ප්‍රශ්නද නැත්නම් ලංකාවේ ප්‍රශ්නද? ටීම් එකේ සමහර තැන් වල පෞද්ගලික ප්‍රශ්න තියෙනවා. ඒකක් තව එකක් තමයි අපි අකු මේ අප්‍රියල ට්‍රැක් එකක් දාන්න හිටියා. මේ අප්‍රියල බෝම්බ කේස් එකත් එක්ක පොඩ්ඩක් පස්සර ගියා. ඊට පස්සේ දැන් ඔය ඒ එක්කම තමයි ඔය දැන් ඇවිල්ලා මේ මාසේ රෙකෝඩින් කරලා දැන් ට්‍රැක් එකක් කර අත ගහුවේ ආයේ. ඔක තමයි මේ බෞත් කරගෙන තුත් තියා. ටීම් එකේ ජොක් කරනවා කට්ටිය සමහර ස්ටඩි ඔය හින්ද තමයි ඒක ඒවත් හේතු. අරක තම ප්‍රධාන හේතුව මේ මගේ හසේ ට්‍රැක් එකක් දාන්න හිටියා. මේ එක පස්සට ගියා අප්‍රිල් වල. එතකොට අද වෙද්දි කොච්චර ට්‍රැක්ස් කරලා තියෙනවද? නොකරපු يعني ඔක්කොම ඔක්කොම දාපු නැති ට්‍රැක්ස් 15ක් 10ක් තියෙනවා. ඉතින් දාපු නැති ඒවත් එක්ක ගත්තා. ඔයගොල්ලෝ ගොඩක් මේ ලිල් රෝමේ සෙට් එකත් එක්ක ඉන්න මම දැකලා තියෙනවා. මේ කොහොමද ඒගොල්ලෝ සෙට් උනේ? ඒගොල්ලෝ සපෝට් එකක් දෙනවා. ලිල් රෝමේ ගත්තම ලිල් රෝමේ මේ නිකම්පු කියන්නේ සෙට් වෙන තැනක්. ඒ කියන්නේ එතන පට්ටම චරිත දිල්රෝම ඉන්නවා. පට්ටම චරිත සෙට් එක ඒගොල්ලෝ සෙට් වෙන්නේ දෙදේ දිල්රෝම අර සෙල්ෆි රැප් එකක් කියනවා අසාගේ ප්‍රභාගේ. ඒකට මම ඒක දැකලා මම මේ කට්ටිය දෙන්න හොයලා එෆ්බීකින් හොයලා මැසෙන්ජ් එකෙන් මැසේජ් දාලා එහෙම තමයි මුලින්ම සෙට් වුණේ. ඊට පස්සේ මම කතා කර කර ගිහිල්ලා තමයි ඔය සාමාන්‍ය තත්ත්වයකට කියන්නේ දැන් ගොඩක් අඳුරලා ප්‍රභාගෙන් කින් අපි ට්‍රැක් කරනවා එහෙම තමයි. හරි, ඒ වගේ මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මේක අලුතෙන් රැප් වලට එන්න ඉන්න කට්ටිය මගෙනුත් තාන ප්‍රශ්නයක් පෞද්ගලිකව.
කෙනෙක් ඇහුවත් මෙහෙම දෙයක්. එයා යනවා අයියේ මම රැප් ඉන්ඩස්ට්‍රියට එන්න ආසයි. මම එන්න ඕනේ සෝලෝ ආටිස් කෙනෙක් විදියට ටීම් එකක් විදියට. ඔයා කීතන්නේ ටීම් එකක් විදියටද රැප් ඉන්ඩස්ට්‍රියට එන්න ඕනේ නැත්නම් සෝලෝ විදියට? කොයි විදියටද ඉක්මනට හිට වෙන්න පුළුවන්? ඔව්. අද කාලය අනුව අද කාලය අනුව. දැන් තියෙන තත්ත්වෙට ටීම් එකක් හදලා එනවා කියන්නේ ටිකක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒක. දකින්න නැති වා මේ දවස් ටිකේ Facebook ගියනම් හැමතැනම මම දැක්ක ගොඩක් අය බැනලා තිබ්බා, පොඩි බීෆ් ගිහිල්ලා තිබ්බා. මම මේ පැත්තෙන් වැඩ්ඩා, මම මේ පැත්තෙන් වැඩ්ඩා සහ සමහර අය සිගිති පාතාලේ Facebook චණ්ඩියෝ. මොකද හිතන්නේ මේ ඔක්කොම ගැන? සමහර අය fake account හදාගෙන බයිනවා මිනිස්සුන්ට, ඇත්ත real account ලින් එන්නේ නැහැ. පොඩ්ඩ ඒක නිතමුතු වා මොකද කියන්නේ? scene එකේ සාමාන්‍යයෙන් ඕක ලංකාවේ විදියට ගත්තොත් විහිළුවක්. ඉන්ටර්නෂනල් ගත්තොත් ඩිස් කියන එක සාමාන්‍යයි. හිප්හොප් වලින් ගත්තොත් ඩිස් කියන එක කොහොමත් අපි ගන්නවනේ කවුරුත්. ඒක ඒ සංස්කෘතියට අදාළව ඒක යනවා ඒ විදිහට. ලංකාවට ඩිස් කියන එක අනේ මන් ගැලපේ සමතරක්ද කියන එක මටත් තාම හිතාගන්න බෑ. මම ඩිස් කරලා නැහැ තාම. දැන් ඔය කිය එක එක ප්‍රශ්න වලට හේතුව නම් මන් දන්නේ නැහැ. හැබැයි ඒ හැම කෙනාම මම දකිනවා, ඒ කියන්නේ ඩිස් කිය හැම කෙනාම හැම පැත්තකින්ම යම් කිසි දෙයක් කරපු අය. ඒ කරපු අය උතන මරාගත්ත එක මම අනුමත කරන්නේ නැහැ මගේ පැත්තෙන්. ඒ කරපු අය ඊට වඩා තව දෙයක් එයාලට කරන්න තිබ්බා. ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් ඒ යන විදිහට එහෙම පාඩුවයි ගියා නම් ඒ විදිහට තව හිප්හොප් ගැන මිනිස්සුන්ට ආකර්ෂණයක් තියෙන්න තිබ්බා. හරි රවියද අපි රැපින් පැත්ත පොඩ්ඩක් අත්හරිමුකෝ. දැන් රවියට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියවෙ ඉන්නවද? නෑ මම තින් ඒ පැත්තට යන්න ආසත් නෑ. මම සිංගල්. එක්කෙනෙක් නෑ? එක්කෙනෙක් නැද්ද? නැත්නම් ගොඩක් ඉන්න එහෙමද? නෑ මට කවුරුත් නෑනේ. මම ඒ පැත්තට ඉදුවා. අපි රවියගේ මෙහෙම ඇවුවොත් ඉස්කෝලේ කාලේ අමතක මොන වුණ සිද්ධිය මොකද්ද? අම්මෝ ඉති ගොඩක් කියනවා. මට අමතක කරන්න බැරි අපේ ෆීඩ්බැක් ගියා. ඒලෝ කාලේ අවුරුදු 12-13ක් ඉස්කෝලේ ගියාට අවුරුදු දෙකක් තමයි මට ඉස්කෝලේ අර යාළුවෝ කියන ෆීල් එක හොඳටම දැනන්නේ ඒ ලෙවල් අවුරුදු දෙක. ඒකේ ගිය දවස් ටිකේ ට්‍රිප් එක තමයි මාරම ෆීල් ඇති අදට. ඒක තමයි මට ලොකුම. එතකොට මේ ඇත්තම ලංකාවේ මිනිස්සු මේ දෙපැත්තකට කියන්නේ හැමදේම රෝදයක් වගේ
ඔක්කොම සෙට් එකක් එකම සෙට් එකක් ඉදින් පත් කරනවා. හරි සතුටුයි. මම නැතන් දෙන්න යන්නේ. මම අඩියක් කර කියන්නේ හෙට. ආ කාටවත් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ගියත් මම නිකන් කතරයක් වෙන්නේ නැත්නම් කුරුටු ගානා චිත්‍රයක් ඇතරේලා මම දෙන්නේ නැන්නේ. ඉතින් රවිය ඔන්න මම මේ මගේ ඉන්ටර්වියු කරන හැම එකකටම පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. අපි සිංහලෙන් කිව්වොත් නම් අමාරු විදානවා අනිවාර්ය චැලෙන්ජ් එකක් නෙමෙයි. කැමතිද අමාරු වටේන චැලෙන්ජ් එක ගන්න කැමතිද? අවන්නේ ඉතින් අමාරු වටේන එක සාවන්නේ දෙයක් එක අවුලක් දේවා අද්දනේ. හරි මේමයි. රැප් එකක් කියන්නේ කොහොමද මේක වැඩක් නැහැ ඒක වා කොහොමත් කියන දේ අපි බත් කනවා හා සමානයි. අපි මෙහෙම කරමු. ඔයා දන්න මල් සින්දුවක් හෝ පරණ ශාත්‍රීය සින්දුවක් හරි කමක් නැහැ. රැප් එකක් විදිහට කියලා පෙන්නන්න ඕනේ. වැඩි වෙලාවක් නෙමෙයි. බලන්න අයිතිය දෙනවා. කමන්නේ පාඩේ කරලා අපි අවසර දෙනවා. තප්පර 30ක් 40ක් වගේ අතර ඔයා කියන්න ඒක රැප් එකක් විදියට. දරේ කුවන් තුටුපලේ දීමා වෙන් වී ගියේ සිතකින් නෙවේ. ඒ ඒ ඒ නැසිය පිටුරන් බෙමිලිලා ආසිරි සුපතුම් පතුවා උපනාවේ ඇයි මිහිරියේ ලිංගික බලහීනතාවයේ ඔන්නෝගත සීන් එකක් ඇත්තටම මෙහෙමයි. ඒ මෙහෙම දුක කියන එකටත් එහෙමනේ බං කියන එකටත් මේ බලහීනතාවේ තියෙනවනේ. නැත්තම් කරිසංගෙන්ද කියලා ඔය වගේ අඬනවත් කියන කෙල්ලෙක් ඉන්න ඇත්ත කතාව. ඔතම ඇටිල්ලන් නඩන්නේ බං. ඉතින් තව ආටිස්ට් කොච්චර ඉන්නවද විතර හොඳට කරනුන් ඉන්නානේ බං. කියන්නේ මාසින්දු නෙමෙයි මියුසික් කියන එක රැප් නෙමෙයි මං කතා කරන්නේ. මියුසික් කියන දේ හොඳ තත්ත්වයකට ගේන්න වැඩ කරන මිනිස්සු ඉන්නවා තමයි. ඒ මිනිස්සුන්ට කරන ලොකු අගෞරවයක් ඒ මිනිස්සුන්ගේ බල්ලයට දෙවීමක් තමයි ඔය කරන්නේ. අනිවාර්යයෙන්. සහ මේ අපිට ගොඩක් අපිට රවිය එක කතා කරනවා නම් දවස් දෙක තුනක් හරි කතා කරන්න පුළුවන්. ඉන්ටර්වියු එකකින් ද පොඩ්ඩක් කෙටි කරන්න වෙලා තියෙනවා. අපි දැන් අන්තිමට කියන්නේ ප්‍රෝග්‍රෑම් එක කියන එක. ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මේක ප්‍රොෆෙෂනල් නෙමෙයි ජොලියෙන් කරන එක. රවියවා කියන්නේ අපි දැන් රැපර්ස් නෙමෙයි ආස සිංගර්ස්ලා කවුද? ලංකාවේ ආ ෆලෝ කරන සිංගර්ස්ලා රැපින් පැත්ත නෙමෙයි සාමාන්‍යයෙන්. අනිත් පැත්ත මල් සින්දු හරි කමන්නේ ඔය ෆලෝ කරන එnde ඉන්න කෙනෙක් ගැන කියන්නේ අවුලන්නේ නැත්. කමක් නැහැ. අවස්ථාව දෙනවා. මම ආස කෙනෙක් සනුක ගොඩක් ආසයි. තව මම දන්න එnde ඉන්න මල් කෙනෙක් ඉන්නවා. අසංකාවෙන්ද කියලා එයාගේ වොයිස් එක මම පට්ට ආසයි. මගේ ආදරීක වීච කරන කෙනා. එයාගේ වොයිස් එකට මම ඒ කියන්නේ පෞද්ගලික වාසයි. එයාගේ සිංගරේ ගොඩක් එන්න තියෙනවා. එයාත් මම හිතනවා ඉස්සරහට හොඳ සිංගර් කෙනෙක් හොඳ එන්ට කෙනෙක් දෙයි කියලා. මේ මම මගේ එන්න තියෙන්නේ මං කියව සෝලෝ එක විතරයි. ආයෙ ටික කාලෙකට මම එන්ට්‍රැක් ඉන්නේ එක්තර කාලෙකට. එතකොට මට ස්තුති කරන්න තියෙනවා එකටම නේට් නිසා මට සෑහෙන පිරිසක් හම්බුණා මේ වෙද්දි. නේට් නිසා CMBs හම්බුණා. එතකොට ලිරෝමේ කොහොමත් ඒගොල්ලොන් කොහොමත් හම්බෙනවා. ඒ කට්ටියට ඒ පිරිසක් හිටියා මට උදව් කරපු යම් මට්ටමකට. ආයෙ මට ඉන්ටර්ව් කරන්නවත් මම හිතන්නේ මල් ලංකාවේ ඉඳී කියලා. මේක ගත්තයින් පස්සේ මේකත් හොඳ වෙලාවට මෙහෙම ගත්ත ඉන්ටර්ව් එක. මේ තෑන්ක්ස් කරන්න ඕන ගොඩක්ම CMBs ලිරෝමේ බෝජි. එතකොට මගේ ටීම් එකට නේට් ඒ පිරිසකට මම සෑහෙනවා. මගේ අම්මට ආදරයි. ඒ සියලු දෙනාටම ස්තුති කරන යම් තාක් කාලයකට ආයේ දකින්න හම්බෙන්නේ නැහැ. හේතුව මොකද රවිය? හේතුව විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් සිටි. අධ්‍යාපන කටයුතු වල නැත්තම් රැකියාවක් නෑ. රැකියාවකට හොඳයි. දියුණු වෙන්නනේ අනිවාර්යෙන්. ඉතින් යන්නේ නේද? අනිවාර්යෙන්. ඒ කියන්නේ රැපින් නවත්තන්නේ නැහැ. පොඩි බ්‍රේක් එකක් දෙනවා කට්ටියනේ. බ්‍රේක් එකක් සම්කම් කාලයකට. PMG නවත්තන්නේ නැහැනේ නේ? නෑ PMG යනවා. PMG යනවා. මම බ්‍රේක් එකක් ගන්නවා ටිකකට. හරි රවිය, එහෙනම් ඔයාලගේ එන්න තියෙන ට්‍රැක් එකක් හරි ආපු ට්‍රැක් එකක් හරි රැප් එකක් ගහන්න අපි එතනින්ම මේ ක්ලෝස් කරලා දාමු. හරි. යෝ යෝ. දැක්කම දුක් මට හිප් හොප් කරලා බලවන්න. පොල්ද සින්තු ඇහි හතර වටේ එක මෙච්චර දුක් සින්තු 10ක් ගත්තම 8ක් විතර ප්‍රතිඵලයක් නෑ පුක්ක කොබන් සිංගල් රක් කිව්වම ඉස්තර දෙපරස් මියුසික් කරන්නේ ඇයි තව එක එක කරන පාලියට ඇත්ත කිව්වම එන්
උසබලිය සමහර චණ්ඩි කටින් බයලා ගැහුවම වැටෙන්නේ හිපු තමයි එතති අටියට එහෙමයි ලස්සන රැප් එකකින් ඉවර කරනවා එහෙනම් තව ආටිස් කෙනෙක් වරන් අනිවාර්යෙන් අපි එනවා ඊළඟ ඉන්ටර්වියු එකේ නැද්ද නදුන් අනිවාර්යෙන් නේද මේ 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 ඉන්ටර්වියු එක ගැන කියන්නම් දෙයක් මේක වටිනවා මම හිතන්නේ ලිල්ලා රෙන්ඩි YouTube එක කොහොමද කරනවා ඉන්ටර්වියු මේ විදිහට මේ මේ කතා කරලා තියෙන්නේ ඊට වඩා ගොඩක් ලේසි වෙනසක් ආටිස්ලට අනිවාර්යෙන් වාල්ටත් ස්තුතියි අපිත් එක්ක ඉන්නවට ඒ වගේ මේ බෝජි මෙහෙම කර දෙයක් කරමු අපි දැන් මේ ඉන්ටර්වියු එක බලන කට්ටියට අපි කියමු ඊළඟට ඉන්ටර්වියු දැන් මේ ඔන්ලයින් ඉන්ටර්වියු කරන්න ඕන කවුද කියලා කමෙන්ට් කරන්න කියලා අනිවාර්යෙන් එහෙනම් ඕගොල්ලෝ මේ ඉන්ටර්වියු බැලුවා නම් ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයාර් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඒ වගේම ඊළඟ ඉන්ටර්වියු අපි කවද ගෙන්නන්න ඕනි කියන එක ඕගොල්ලොම තීරණය කරන්න එහෙම නේද නදු අනිවාර්යෙන් හරි එහෙනම් අද අපි යනවා ජය වේවා කට්ටියට ජය වේවා ජය වේවා